තා්‍රේ දහය ස්වාධීන පැවෘතය සමගෙන් ඔබ හමුවන මම නිමේශ ශමත් සංකල්පය. මම මදු නිකා කරපු කළ ප්‍රදමේ පුවත්සී රස්තල්. කොරෝනා දෛනික මරණ ලැයිස්තුව එකසිය පණහ පනේ ඊයේ එකසිය පනස් හයක් අද තහවුරුවෙයි හඳුනාගන්න බැරිබුණු හුබෝවිල රෝමලේද වූ මනසිරුණු දහතුළක් බූමදානය කෙරේ. ොෝනාවන් බේරෙන්න්න පාසුකම් මධකියමින් දුම්්‍රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යමනයි සිට වැඩවර්චනයක. රුසියානු හෙලිකොප්ටරයක් අනතුරක අටක් මරුට. ග දින කිහිපේ මදුනනිකා කොරෝනා රෝගෙන් වගේම කොරුණා මර්ණ සංඛ්‍යාවේ ඉහලයාමක් තකින ලැබුණා. දිනකති සිද්ධ වුණු වැඩිම කරෝනා මරර්ණ සංඛ්‍යාව ඒ දිනදී වාර්තාාවනා කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනල්පරයා අද තහුරු කළා ඒංඛ්‍යාව එක සිය පනස් හයක්. නිමේශ් කොහොමුණත් පවතින අවධානම සැලතිල්ට අරකෙන හැම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කරන්න ඕනි කියලා සෞඛ්‍යංශ අවධහරණය කරනවා. අද දවසෙත් අපේ රටෙන් කොරෝණාවට ගොදුරුණ. सुंदहस किस नव दिन हमूणना රටින් හබුව ඇති කරුණනා සාධතින් සංख්‍යාව, තුන් ක්ෂහ 15 දහටක්, තිස් අදහස් එකසි අනු නවදෙකූ රහල් ගතව ප්‍රතිකාර ලබනවා. අද ිනිේ සේ ලැබු කොරුණනා සාධතින් දෙදහ සලස් නවදිනාද සමගින් මෙරට සวලැබූ සමස්ත කරුණ සාධිත සංख්‍යාව, තු ලක්ෂ දෙදහසාය පනස් පහක්. சுග පහ පිළබந்து සැலக்க மேදී agost 32 னா மරණ அனுුවටක්து, agostතු හ மරண அු හතறක්, ග අ குனா மරனைே கொள் හක්த்து වාார்තාාවී තිබனா. agost 9 குரோண மරனைேக்குසිය දහටක් වාර්තාාවී තිබ අතரு, ಈ දින තවත් කරரோணனா மරனை சே விසිහතරක් தහුறு කර තිබனா. ඒ සිදදු තවත් කොරුණා මරණයක සේ පනස්හයක් සෞක අධ්‍යක්ෂණඩල්බරයා අද තහවුරු කලාා වයිසෞුදු තිහත් පනස්නවයක් අතර පිමිපුදගලින් විසිද දෙෙනකු හා කාන්තවන්දහතුන් දෙෙකු මෙන්ම වයිස අවුදු හැට වැඩි පිරිමි පුදගලින් හැට පස්සෙකු හා කාන්තාවන් පනස්හයි දෙනකු එම පිරිසට ඇතුළලත් යනු මේදක්වා මෙරෙට සිදුව ඇති කරුණා මරණ සංඛ්‍යාව පන්දහස් හයි සිය විස්සාක්. – पතුළ සාதி වාර්ताාවීම හයක් geneෙනති buුණ. Astu 20திin 19 paක්, Astu 80 19 nasiை , Astu 9 19 na පasතුந்தन kuварताவே තිබුණ Astu 19 වාර්ta ආසාதிන්ගේ sankखාව 19 navisiye wis දෙක්, MML iyiie di සා 19 navisuden kuварताவே තිना. ෙවි කිය දින පහතුළ PCR පරීක්ණසිදු කිරීමද වැඩි කරතිබුණ. අගස්තුහත්වදා පරීක්ෂණ 10 තිස්තුනක්ද අටවඳා පරීක්ෂණ 10 හතරක් ද සිදු කළ බවයි වසගත රෝග විද්‍යාශය පෙන්වාන්නේ. අගස්තුනවදාසි දුළ PCR පීක්ණ සංख්‍යාව 10 පන්සිය තිහයක්. අගස්තුදහවදා PCR පරීක්ණ පහස් දද හතලස් දෙක්खा ඊ දිනේ පරක්ෂණ දහස දහස් නවසය දෙකක් සිදු කරතිබුණ. PCR පරීක්ෂණ සහ න්ටජන් පරක්ෂණ සඳහාාවූ मिलල ්‍යාමණයකට අදාළ ගසත් නිවේදනය අද නිකුත් කරුණා යනු පෞද්ගලි කාංශය මගින් සිදු කරන, PCRR පරිීක්ෂණයකට අය කළ හැකි උපරිිම ගස්තුවූ, රපයාල් හයිද හස්පන්සියක් නාතර, &ජන් පරක්ෂණ සඳහා අය කළ හැකි උපරිම මුදල, රප्याල්දහසක්. කවිත් නොතදේය ආදාහනයේදී. අදාල පෞල්වලින් කිසිදු මුදලක් කයින්නොකෙන්න්න බව, අමාත ජනක බන්්ාර්ට දෙෙන්න්න කුන්මතා පවසනවා. පලත්පාලන අයතන මගින්සිදුකරන එම කටයුත්තේදී වැවන වියදම, මධම රජය මගින් ලබාදීමට පියවනණඩා බවයි, සූම් තාක්ෂයෝඔත්සේ පලත්පාල් නයතන ප්‍රධානින් සඟ ප්‍රදිසාකචඡාවකද, අමාත්‍යවරයා අවධාරණය කළේ. ஹம்பிට மோட்ட த்து ප්‍රவாහන කොம்சாார்ட் ரியாலே හා வேறහன කාර්யாலே ලබන සந்ததுதாසිට වසාதමීමට தீரණே කරතිබෙනවා. එම කාර්யால දෙී සேව ගැ ீப்பு දෙෙන கூු ரோனா ආසාதிතිன் බව தහறுவைීම සபகு මෙම پியவர கனுலவா. எடுதி நேதி காலே வெகிறரகත් புදகளைண்டு பாமனක් செேவ சபීමසිදුகிந்த பව ராஜ மாத்திதலிலும் அமருக்கு மහතා සந்தகන් කලා துரு ப பவல காலே இவது சம்பர் දක්වා ඒ ාවිත කිරීමට හැකි වෙන පදිී ගසත් පரයක්க்නි குත්ந்த බවයි ராஜජ மாතவரයා වැதுட்டත් සந்தන් कले රෝන අසාධිත රෝගීන්ට දේශය වෛත ප්‍රතිකාල් ලබදීමද තවදුරටත් සිෙද වනවා. පසුගේ මස දෙක කාල සේමාව තුළ, රෝගීන් තුන්දහස් අටසය විසි දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙන්නු අතර ඉන් දෙදහස් අට සයහතලිස් තුන් දෙනෙකු කිෙසිුදු සංකුලතාවකින්තුරව. සවල් ලබ ඇති බවයි අරවිත කොමසාරිස් වෛද්‍ය දම්මි කාභේගුණ ර්තන මතා සඳහන් කළේ. මේ වනවිට මංහිතන්න අපේ රටේ තියන රෝහල් අඳංක්‍යාවෙන් සයට හි සටක් විතර අපි වෙන්කල දීල තියෙනවා මේ කොවිත් ප්‍රතිකාර සඳහා ඒආකාරෙන් තමයි. අපි මේ කටයුතු කරගෙන න්නේ ති ඒක ලංකාව පලස් සභාර නමය පුරාම මෙවැනි විටපි ආරම්භ කල තියෙනවා. මේ මාස කහමාර දෙකවයි කාලෙ තුළ තුන්දා සටසී විසි දෙනෙ අපිට රෝගෙන් වීදියට ඇතුල්ල තියෙනවා. ඕන්ගේ දෙදා සටසිත් හතරිි තුන් දෙනෙක් කිසිදු සංකුලතාවයකින් තොරව නිවෙස් බලා ගිහිල්ල තියනවා. රාජෝ මාත සිර ජයකොඩි මහතාද මේ සම්බහන්ධයෙන් අදහස් පල කලා. සුවචර්ර්යා සෞඛ්‍යේ වැඩ සටහන මේ වෙන විට පලාත්මට්ටමින් දිස්ට්‍රික්ක මට්ටමින් සහ ප්‍රදේශයේ ලකන් කොට්ටාස මට්ටමෙන් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් සුවධර්ණය සුවතුොරතුර සේවා වාරම්භ කරලා තියෙනවා. විශාල පිරිසක් නිවෙස්වොල ප්‍රතිකාර් ලබනෝ කොවිරෝගින් මෑඇත කාල පරිච්චේදය තුළ. ඒනිසා ඔවුන්ට දේශී අෞෂදස් ලබාදීම සහ නිවරදි මඟ පෙන්වීමත් සිදු කිරීම සඳහා අපේ ප්‍රජාවෛද්‍ය සේවය අපි ශක්තිමත් කරලා තියෙනවා. ලබෝවිල ික්ෂණ රෝහලේ තිබූ හඳුනා නොගත් මුෘතශීර බහමදාණනයට අද රැගෙනයනු ලැබවා. කබල රෝහල ෘ ශරාගාය තිබූ හඳුනා නොගත් මලසර රුදධහතුනක් මඩකලපු ට්ටම වඩි ප්‍රදේශයට බූමධන කටයුතු සඳහා රැගෙනයාම සිදු කෙරුණා. අධික නිල් ලබාගත් නියෝගකටන්ුවයි එම කටයුතු සිදු කෙරුණේ, යුදහමුදව සහ පොලිසිය මෙම සිරුරු රගෙනයාම සිදු කලා. ම්ිය ස්ථාධීපතිවරන්ගේ සංගමය අද මධ්‍යමරාත්‍රිය සිට එක්දින වැඩවර්චනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෝවිට වසංගතයෙන් ආර්ක්ෂාවට දුම්ර්‍රිය කාර ම්ඩලට සෞක පසු වි මත් කාරය ලද නම ප්‍රකාශරමනව ඕන ෘදති ක්‍ර ර්ගේ ප්‍රකාශයට පත් කතිමෙන්නේ දුම්්‍රේ ාන පතිවරන් සංගම සභහ පති සුමර සුමරත්තම හතා පවසන්නේ දුම්්‍රියේ සේකය හැත්තෑැකට වැඩ පිරිසක් කොරෝන ආසධතයන් බවට පත්වඇ අතර තවත් විශාල පිරිසක් නිරෝදහට ලක්වති බයි. සවකන්ට සෞඛක පසුම් ලබ නොදීම මහත් අඩුපඩුවක් බවද හපෙන් වාදනවා, කමත් වැටිවෙලක් නැති බන්, දුම්රේ සේවකයන්ගේ ජීවිත අවදාහනට ක්ව බද ඔහ පෙන් වාදෙනවා. දකා ිලෝග්‍රෑම් දදශම පහක් බර ගෘහස්ත ලා් ගෑස් ලිින්ට්‍රය එක මිල රුපියල් තුන්සේ හැට තුනකිනත් කිලෝගෑම් පහක් බරති එම ගේෑස්ලින්ට්‍රේ මිල රපියල් එකසි හතල ස් පාකිනුත් ඉහල්නන්වන්න අද අවසර හිමිවුණා. කොහමුණත් හනිමේෂ රජීයට අයත් ලිට්‍රෝ ගෘහස්ස ගෑ සිලිින්දරවල මිල කිසිදු ආකාරයකින් වෙනස්වීමක් සිද්ධ වෙලා නැහැ. මෙ අතරේ පවතින ගෑස් හිගිය ඉදිරයේදී අවසන් භේවි කියලාත් අද හෙවුුණා. ෑස්මිල හලැන්වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් කරුණු පැදිි කරන මධ්‍යහමක් අද පැත්තුනන්නේේ අමාත්‍ය ආචරය බඳදුල ගුණුවර්ධන සහ රජ්‍ය අත්‍යල සන්ත අලගව ෑන මහතතුරන්ගේ ප්‍රධනත්වේ. ේදී අදහස් පල කළ රජ්‍ය මාත්‍යය ලසන්ත අලගිය වන්න මහතා. විශේෂ එදදා සාරසය අනූතුනක ගෑසිලින්ද්‍ර. ඒ සමාගම් මිල්ලීම් කලා එක්දාස් නමසය හැටක් දක්වාමිල වැඩි කරන්න කිය. ිලෝග්‍රෑම් ො හමාරේ ගෑ සිලල්න්ට. ඒකම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ද්‍ර. පත්ස අසුවට දක්වා පන්සි අනුවට ඒක මිල වැඩිරන්නේ සමාගම් ඉල්ලීම් කළ. ති මේක අද ඉල්ලපු ඉල්ලීමක් නෙමින්. පාරිෝයක අධිකාරයේ ගෑසිලින්ඩරයක් සඳහා වැඩිවිය ුතු ිල විියට යෝජ කරළ තිබෙන රුපියල් තුන්සිය හැටතුනයි. ිලෝ පහේ ගෑ ලිින්ඩක් සහහා රුපියල් ලෙසි හතලිස් පහක් මිල වැඩි කිරීමක් තමා යෝජනා කරලා තිබෙන්. ඒ අනුව අපි අදේ අනුමැතිය ලබා දෙනවා. න හ ක් පැ ප හ ප හ පන හ දක්වා හ න ප පන් න ට එම හස් ග ම ව ැ ම ද ර ද හ හස් පල කලලා යම් ර ලන්. ඒ හැමකම් අඩු කල්ල තිය. ගෑ සිංහයට රජයට බනිනය එක සාධාරණ නෑ. මොකද ජනතාවට පීඩනය පටවන්න බැරි නිසා. රජය රජේ ගෑස් සමාගම. විශ්ාල අලාභයක් සෑම සිලින්ඩයකට විඳගෙන ගෑ අපපයන. නමුත් පුදගලිකාන්සේට එලෙසික කරට බෑ ලෝක වෙළඳ පොලේ පවතින මිල්ට බඩ අඩුමලිට ගෑස් දෙන්න කිවට ඒම දෙන්න බෑ. මෙ ත වල ්‍රහස්ත ගැස් ලන්දරවල හිඟයක් මේදනලක හැකි ේත්වෙන් පාරිෝක ජනතාව දැඩි අසිරතාවට පත්ත සිටනවා. ගෑස් මිල එහල් නැන්වීමට තම සමාගමගින් මහස ගනාවක ට එල්ිම් කිීමට හේතුව කරු ලා ෆෝල්ඩික් සමගම සබහපති WKH වැැගපටියමහ මාධ්‍යහමුවක් පවත්මින් පැදිලිලා. ගෘස්ත ගෑස් වෙළඳපොලෙක් විකුණුවේ ආනෑනය කිරීමේදී යන පිරිවයට වඩා විශාල වශයෙන් පහත ශේෂයම රුපියල් හත්සය පණහක් විතර පාඩුවකට තමයි අද වෙනකොට අපි ගෘහත්ස ගෑ සිලිින්දරයක් වෙළඳ පොලට නිකුත් කර. ඒනිසා අකමැත්තෙන් වුවත් අපිට මේ ආනායනය සීමවීමට සිද්ධ වුණ. මේනිසා තමයි ගෘස්ත ගෑස්වල හිඟියක් ඇතිමුණ මේ තියන හිගියත් එක්ක මංහිතනවා මාසයක් විරයි නමුත් අරිබෝගකයන්ට ඉතිරි දවස් හතා ඇතුලට ඔොනවතවතාව ගෑස් ලැබීමේ බොහුදුට හැකිියාව. මේ අත රටතුල පවතින ගෑස් අර්ුදය හමුවේ ජනතාව ගේෑස් ලන්ඩ මිලද කැනීමට පොලිම්ල සිටන කාරේ ආරය කරම සිට මාධ්‍යවේ දකට ත්තන මුල්ල පැළවත්ත ප්‍රදේශයේදී කිසිය පුද්ලෙක සි පහකරතිබෙනවා . මේ සබන්ධ අදා බද විද අලළග ලිසියටට මනිල්ක් ඉදිරිපත් කර අතර ඒ පිඳ මේේමවිට පක්ෂයක් ආර්ම් කරතිෙනවා. මදුනකා අලි බැලිල්ල කවදාවත් එෙපාවෙන්නේ නැත්තේ අලිය ඒ තරමටම අපේ ඇැ සුන්දර දසුනක්පුර නිසා. ිනිස් ැටුමෙන් මිනිස්සන්ගේ වගේම අලිගේි ජීවිතත් විිනාස් වෙලා යන්නන්නේ මිලකරන්න බැරි පාඩුවක් ඉතිරි කරමින්. ඔවනිමේෂ. ජාත්‍යන්තර අලියඇතුන් සඳහා නම්කරපු දිනය අදටිය දිලා තියෙනවා. අපේ රටේ වනාලි ආරක්‍ෂා කරගන්න කැපවෙන්න ඕනිකයෙන් එකයි. අදදිනේ අලි සුරක්ෂිතතාවෙනුවෙන් කැපූුණු බොහෝදිනාගේ මතය වෙලා තියෙන්නේ. කතාවක් තියෙනවා මේලෝකේ උතුම්ම භාෂාව කතා කරන්නේ අලියකුගේ ඇස්වලින් කියලා. එක හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අලියකුගේ ඇස්දිහා ලංවෙලා බලංඉන්න කෙනෙකුට විතරයි අලේතුන් කියලා කියන්නේ මේ ලෝකෙ ඉන්න විශ්ශාලතම ගොඩබිම් සත්වයන් සමානෙෙන් වැඩනු අලයකුගේ හොඩවැැලේ වතුර ලීටර් දා හටක් විතර ගබඩා කරලා තියගන්න පුළුවන් හැබැයි මේ හොඳඩවැලිින්. පොලිවෙ තියෙන පුංචිම තනකොළ ගහක් වුණත් ගලවල ගන්න මෙ අයට හැකියාවතියනවා අලියගේ සාමාන්‍ය ජීවිත කාලය අවුරුතු හතලියහත් පනාත් අතර වෙනවක් කියලා තමයි අලියතුන් පිළිබඳ විශේෂාඥන් පෙන්වලද දෙන්නේ දීර්ගම ගර්බනය කාලයක් තියෙන්න්නේෙත් මේ සත්වයන්ට. මාසසි දෙකට පස්සේ උපත ලබන අලිටයකුගේ බර සාමාන්‍යෙන් කිිලෝග්‍රෑම් එකසිය විස්සක්විතිර වෙනවා. ආසියාව වගේම අප්‍රිකාවේ වැැඩි වශයෙන් අලි ඇතුන් දකින්න පුළුවන්. අප රටේ අලියුතුන් වෙනුවෙන් වෙන්වුණු උද්‍යාන වගේම සුරකුම් මධ්‍යස්ථානක් තියෙනවා. කොහමුණත් අලිමිනිස් කැටුමින් මේයන අලින්ගේ සංඛ්‍යාව දවසින් දවස්ස වැඩි වෙනුවමිසක් අඩුවක් නං දකින්න ලැබෙන්නේ නැහැ. ජාතන්තර අලියතුන් පිළිබඳ දිනේ එදිලතියෙන අද මේ සර්වයන් කෙරෙහි කරුණාවෙන් බලන්න පුළුවන් හදවතක් ඔබටත් තියෙනවනක්. ඒ සතුන්ට තවත් කාලයක් මේ මහපොළවේ ජීවත් වෙන්න පුළුවන් මේවිී. ඇතර ලෝක අලි ුරක්ෂතා දිනවෙනඩුවෙන් පනිිවඩයක් නිෙකොත් කරන අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ ශ්‍රීලාංකය සංස්කෘතිය මෙන්ම පැෞඩත්වය ලොවට කියාපාන පෙරහැරහා බැඳනු මේ සත්වයා සංචාරක ව්‍යාපාරයටද. සිදුකරන මෙහ අතිමහත් බවයි. ජනතාව මෙන්ම අලි ඇතුන්ද දුෂ්කරතාවට පත්ත සිටින අලිමිනිස් ගැටුම සමතයකට පත්කිරීමට. රජිය විද්ධ ක්‍රියාමාර්ගක රැසක් ගෙන ඇති බෞද් අග්‍රාමාත්‍යවරයා සීපත් කරනවා. ලියතු වදවීමේ තර්ජනයකට ලක්ව ඇති මෙම කාලයේදී. එම සත්වයිෙන් සුරක්ෂිත කිරීම සීල්ු දෙනාගේ වගකීමක් බවයි අග්‍රමාතවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ. දංකොටුව ප්‍රදේශයෙන් ගලාබසින අම්බලං ඇලේ මත්සයන් දහස් ගානක් මියෑම සම්බන්ධයෙන් විධමත් පරීක්ෂණයක් කරන්න කියලා ප්‍රදේශයේ ගොවි සන්නධහන ඉල්ලීමක් කරනවා. ම්ඹලම ඇල මසන්දහස් කන්නක් මියකුස්ඇති බවයි ගොවි සංවිධාන නියෝජතීන් පෙන්වා දෙන්නේ. දිනත් දෙක සිටමතත්ව දක්නට ලැබෙනත්තර ජලේටයම් රසයින්ක ද්‍රෝවයක් මිශ්‍රවියද්‍යයන්න පිළිබඳ ගොන් සැක පලකරනවා. මේ පිල් බඳ විධමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඔවන් ගොජන සේවා දෙපවර්ත්තුමෙන්න්තුවෙන් ඉල්ලාසටින්නේ. එසේ නොනොහොත් ඉදිරි වග කන්නේ ගොවිතැන් කටයුතුවල්ට. දැඩි බලපෑමක් එල්වන බව ගවි සවිධාන් නියෝජතීන් පෙන්වාෙනවා. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළත්වල ඇතැම් ස්ථාන වලට මිලමි සය ඉක්ම වූ තද වැසි ඇවන බව කාලුණුවිද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ගාල සහ මාත්‍ර දිශ්‍රික් වලට අද වැැසි ඇ වෙනවා කියලයි එම දෙපාර්තමේන්තුව වැඩදුරටත් ප්‍රකාශ කරන්නේ. මහනුවර නෝරේලිය සහ රත්නපුර දිශ්‍රික් වල ස්ථානෙක් කිහි පේකට නායම් අනතුර ඇඟවීම් නිකුත් කරතිබෙනවා. ගරුම් සහිත වැස සභගතාව කාලිකතාද සුලන් සහ අකුණු අනතුරුද සිදුව හැකි ැවින්, ව්‍යමසලිමත්වන ලෙසටයි ජනතාව දැනු වත් කරන්නේ. දිවේනයේ දැනට තියන වර්ෂාපතනයගත්තම විශේෂයෙන්ම දිවේනයේ නිර්ත දෙක කොටසේ තැනින්තැන වැසි හෝ ිුණන් සහිත වස්ථාත්්‍යය නිර්ාණය වෙනවා නමුත් අපි විශේෂම වලාපොරොත්වයවා තරමක තදවැසි අපේක්ෂා කරන්නේ දිවේනයේ සබරගම මධ්‍යම ඉතාමතරෝ ගල්ල මමාතරවගේ දිස්ත්‍රික්කෝල අමහර ස්ථානෝලට මිලමට ස එක් වන වර්ෂාපතන ලැබීමේ හැකාවන් තියෙනවා මීට අතරෝ සුළගේ වගේ වැඩි ස්ථානත්වොත් විශේයෙන්ම හම්බන්තර දිස්ත්‍රික්කේ තුළන්ගේ වේගේ පෑටිකලෝමීට හතලිය පනනාදක්වායිල. දිවනේ සසු පලාත්වොල. පරබාගගේ හෝ සන්දයකා ලේී ැින් තැන වැසි තත්ත්ය නිර්මාණය වෙනවා තරමක තද වැසි අපි අවශ්‍යාමය ඇතිවෙන තත්ත්යත් තුළ වර්ෂාපතන් ලබි හැකයවන් තියෙනවාඌ අම්පාර මුලතිව් උතුරු මැද වගේ පලාත් තුළ තමාර ස්ථානෝලට මිලමි පනාහහික්මන වර්ශෂපතන ලැිම හකවපුත් තියෙනවා මේ තත්ේ කමෙන් අඩුව මක්තම අපියික්ෂ කරන්න. නවල පිටිය ප්‍රදේශ ඇදහලනු අධික වර්ශාව හේතුවෙන්, Dailyේලි පාරේ පිහිටාතිබුණනිව සක්මතට පස් කදක් කඩවැටීමෙන් අවුතු තුනක් වයිසති දරියක තු අලපවා. නාෑමසදු නවස්ථාවේ දැරිය නිදක්සට ඇති අතර ඇය පස් කදට ඇයටවේතිබෙනවා. ප්‍රදේශවසින්ගේ මැතිහත්වීමෙන් ඇබේර කැනීම පසු නොලිට දිස්්‍රක් ෝහල්ට ඇතුළත් කරුණ. நாவலபிியனக்குரே கொட்டசக் ஜாலன் ட்டுப மற்சபகு, ரத்தவா கம்மனா கமனேட்டு பாதா இல்லவனா. நவலபிிய நக்குே பஸ்நவத்தும் புலசிட்டு கம்ம்பலதிட்டு மீட்டர் தூசி அக் சහ நவலபிிய ரோக பாறைாய் மிலச ஜலன்ஞயாட்ட பத்திபே இனுப்பு டிஸ்்ரிெட்டர் அதலனு தார்ராணி பாத்து வருஷாவை ேட்டுேன் கழுுகயே ஜலமட்டுமே இகலயாமன் පதினவா. ரனுபுரு அப்பதா கல்மனக்குனு மධ්‍යஸ்தாானே சதகன்களைே கலவுகே பரிவார கங்காவது குக்கலேங்கங்க வேகங்க சகா குருகங்க என கங்காவலது, ஜலமட்டும சீகிரேன்ன் இகலயாமயின் பவித்தினபவாாய். හනුවර දිස්්‍රரிக்கே පස්බාග கோலே ගගහිல கோடலே தொොළුව දෙල්තොට උட පලාතහ උඩුවයන ප්‍රදේශலேකම් கொොட்டாසவලට, நෑම් අනතුරු ඇගවිම් නිකුත් කරතිබෙනවා නුවரி දිස්්‍ර के அம்பගම් ප්‍රදේශले කම් ක கொෝட்டாසයටටහ රත්් පු දිශ්‍රකේ රත් පු ප பிர්‍රදශलेකම් කොට්ட்டසිට සහ, குරවිට ප්‍රදේශට, யම් අනතු රැංගවීම් නිකුත් කරැති බව, ජතික ගොන්නගලි පේෂண සංගධානය සඳහන් කරනවා. යාාපනයේති ස්රවතයක් පෙරලියයාමෙන් විසි හතර දෙනෙක් තුවාලෙ ලබවා ඒ පොතත් එක් තවත් ප්‍රෝෘතිීක හෙපයක් කේටය යාාපනය මානිිපායි කල්ුන්ඩයි ප්‍රදේයේදී ලංඟම් බස් පතතියක් මාර්ගෙන් ඉවතර පැන පෙරලියයාමෙන්ම අනුතුර ද වනා ඉන්තුව ලැබූ මගින් විසි හතර දෙනතුරත් කරුණේ යාාපනය ශික්ෂණ රෝහලටයි. ඉන් ක පපදක ගෙතත්වය බර පතල බවත් අන්ුරතුරදු හතුවමතක්ෙි ැති වත් පොලිසිය පවසනවා. ල ල් අඩි ේ සං වාති හදු කෝඩල්ලන්තතුගේ අතර කොඩ ගනීමට නවික හමුදාව සමත් වනා. අධි ශීතරනයක් තුළ මුහදුු කෝඩල්ලන් ලෝග්‍රෑම් ස දහසක්තිබූ අර ඒ අයිතකරු සත ති ඇ ලගෑම් හ දහසක්‍රමනයක් ල ාගනීමට ලබද තිබ බ පත් පලයක්ක් පමයි. සකරුහ මුහු කෝඩල්ලන්තකගේ වැඩදුර පරක්ෂ සහ දත්ල ද වර ට හ තිබෙනවා. හ න . දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටයීමේ අරමුණින් මෙරට පළමුුවරට පූර්ණ කාලන ගුවන්තුලි අධ්‍යාපන නාලිකාවක් ආරම්භ කරන්න කටයුතු කර තියෙනවා. විෂන් FMම් කියෙනනේ ගුවන්තුලින් නාලිාවව ලබන සෞතන්ඳලා ආරම්භ කිරීමටයි කටියයුතු කරලා තිනෙන ජනමදධ්‍ය අධ්‍යාපන අආත්‍යංශ එක් ක්‍රාත්ම කරන වැඩ පිවෙල අත්තේ වි ෂන් එ ගන්දල නාලිකාව ගෝන මස්ුවන අතර ශවලකා ගුවන් ලි සස්ථාව එක සියත් දෙකයිදශම එක සහ එක සියද දෙකයිදශම තුන යන තරංග ාලා ඔස්සේ සු හර මට යි ද හරේ ධ මරත්‍ර හදක්වාක් ්‍රාත්මන නාිකාව සන්දී විශේෂ සාකචාවක් අමතේ ෙ රමක්වැල හතාගේ ප්‍රාත්වෙන් අද පැවත් වන ඒරදගේ ප්‍රෝති පාත් ම ්‍ර ගරයේද, මෙම නාලිකාව තුල ස යට හැට පහක ඉක් විශය ූලි ඉගන් ීමමනුවෙන්. සේ තිස් පහක් විශ මලි නගැන්ින්මෙන් වෙන්ද වෙන් කරති මෙෙනවා මෙ අතර පිය ලිකාවසේ ක්‍රාත්මක අධ්‍යාප නාලිකාහයක් එදි සතයතුළ ආරමකිීම හැකිවෙැයි ශුලංකට ෙලිකම් අයතය මද පෙන් පාතුන්න. ඒ එදා කඩනමින් ආරම්කිරීමට රාජච අතේ සුල් ප්‍රම ජන්මතාතගේ පදනත්වීෙන් ක්‍රයත්ම කමටුව හද ද රැ ට නීම ත. රජ අමත පියල් න්ත සීත රම පොල සහ සුදිල් ප්‍රියමචජන්තල මහත්මත් මෙම අදල් නිලදහරිද නිමසාචාවට එ එකුණා. ඓතිහාසික දල්ලදා පෙරහැරට සහපාකිවීම සඳහා නැදුන්ගමයේ රාචා හස්යා මහනුවරට අද පැමිණයා. මහනුවරට පැමණ ැදුන්ගමයේ රාචා හස්තියාට පළතුරු ලබාදමින් දේවදින නිලමේ නිළඳ දෑල මහතා විසින් පිකුණුලබවා. මහනුවරට පැමිණීමම සඳහා නැදුන්ගමයේ රාචා ගමන් ආරභ කළේ පසුගිය දෙවනදායි. මේ අතර දළදා පෙරහැරේ කුබල් පෙරහර හෙට වීදි සංචාරය කිරීමට නීීමතයි. අවසන් රන්තෝලි හා පරහර පවැත්වෙන්නේ එලමෙන නිිකිනි පොහයදිනේ. මේ අතර අතිහස්සික බෙල්ලගලේ රජචමහා විහාරයේ ඇසල පෙහර මංඟල්ල පිළිබඳ මාතයහමුවක් විහාරාධිපති ආචාරය පූජ් බෙල්ලගල ම්මරතන සාමීන් වහන්සගේ ප්‍රධානත්වයෙන් පවැත්වනා. බෙලන්ඩිල්ල ඇසල පෙරහර පූජෝවය ජාතික උත්සවයක් බවට පත්පවෙච්ච අරුදු හැත්තෑකුට වැඩි කාලයක් දිගින්දිගට පාර්වාගෙනාපු ලංකාය ප්‍රධාන පෙරහැරවල් කීපයක් නම් කරුණනන්ගේ කීපය අතරින් එකක්. පෙරහරෙන් බලාපොත්තන පරමාර්ත කෝමාරි අපි රැකගෙන පෙරහර පාත්වන්ට ඕන ඇසල උත්සවේ පාත්හන්ට ඕන. එනිසා ඒ මතය දරමින් අපි කටයුතු සංවිධානය කර ගැනීමටයි බලාපොත්තු වෙන්නේ. අගෝස්ත විස්තුම් වැනිදා වෙෙල්ලනිල ්‍රී සෝමරත්තන නාහිමි සහ මහචාර්ය බෙල්ලනිල්ල විමරරතන අනුනාහිමියන් ස්‍රකිරීමේ පින්කමක්කවිවාර්ත්තනා විශ්ිපස් වේදා. සවරෝරාත්‍රික පිරිත්දේශනාව. ඊට විසි හත්ව නිදා මල් පෙරහැර. අගෝස්තු විසිවටයිද පාවාඩ පෙරහැර. පවසාන පෙරහර හැටියටම පාවාට පෙරහර සිත කල පවාඩ පෙරහැරෙන් අවසාන කරලා ඊළඟ දිනේද විසි නම එනිදා. දිය කැපීමේ මංගල්ලයක් දෙවධානය දීමත් සිත කරලා මේ පින්කම කෙටියෙන් අවසාන කරන්න. ජනතාවට වැඳපුදා ගැනීම වෙනුවෙන් දිවයින පුරා වීති සංචාරය කරෙන සඳහිරු සෑයේ චෝඩාමානිිකේ සහ කොත්වහන්සේ රැගත් පෙරහර, ගම්පහා ජාතන්තර සාමමහා විහාරේමත අද පැමිනිියා. ඩක් මානික්‍ය සහ කොත් වහන්සේ වැඩම කරවීම වෙනුවෙන්සාම විහාරය විහාරාධිකාරී, පූජ ගෝනමැරියාවෙන් අන්ද සිරිස්වාමින්න් වහන්සේගේ අංශාසකත්වයෙන් ආශ්ුරවාද පූජාවක් පැවැත්වනා. රජමාත නාලක ගොන ෙවා මහතාඇතුරු පිරිසක්ද ඊට එක්ව සිටිය. සදිහරු සැෑ පූජ නියවස්තුන් රැගත් පෙ හැර ෙට නේ ොන්කම රජහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතයි. තරජාක තරුණ දෙනයට සමකාමීව ක්‍රීඩ ආමාත්‍යංශය සමඟ එක් පෙවින් ඩයිලොක්් ආසියාටා සමක්කම යුත්කැන් වැඩසටහන ආරම්භ කරතිබෙනවා. ශවලාංකික තතාරුණන්නේ නවකුස්සලතාවන් ඔප්නැනීම සහ මග පින්න්නිම වින් වෙනී මෙ වැඩසට හන සඳධාන කරන්නේ. තරුණ තරුණන්ට හැකියාවන් හඳුනා ගනමින් තමසිහිහන සැබැරගැීමි අවස්ථාවදමතුලින් උදාවන බව ඩයිලොක් සමාගම පවසනවා. අමාතේ නාමල් රජපක්ෂ මහතාඇතුළ පිරිසක් මෙහි ආරම්භක අවථාවට එක්වසිටයාා. මේ අවස්ථාවක් කරගන්නවා විශේෂම ඩායිලෝග සමාගමට, අපිස්තුූතිය ප්‍රනාාමය පුද කරන්න තරුණ සහක්‍රිඩාමාත්‍යන් සැත් දෙකෙක්ව තරුණ සුපසාධනය සඳහා. තරුණ වවාසායකත්වේය සඳහා. එඒගේම තමයි තරුණ යන්ට ලෝකයක්ට රැගෙනයන් අවශ්‍ය වපසර නිර්මාණය කරන්න පිත් දෙක් අත්තල් බැඳගෙන තියෙනවා. තිදිරි කාලසිමාවත් තුළ අපට හැකි අවලබේල් ශ්‍රී ලංකය තරුණය අ රැකගන්නත් දේශය තරුණයා ගෝලිය කරණය කරන්නත් මේ තුළ අපට අකාශි නිර්මාණය වී. වක්්‍රිය දහය ස්වාධින පවෘති මෙින් නිමාවට පත් වනවා මිළඟට විපරම විශේෂාන්ගය සුපරාත්‍රයක් හද අපේ දිනය එකයන්නේ ජාත්‍යන්තර තරුණයන් ගිදිනය උපපැන්න සහතකින් වයිස ටිකක් එහා මෙහා වනාට අපිත්තාම හොඳ තරුණය තමයි. රුණයක් කියන්නේ ඔප්පැන්න තියෙන වයසත් එක්ක මනන කෙනෙක් වෙන්න බැහැ. තරුණකම ඕන තැනක ඕන වෙලාවට ඕන කෙනෙකුට ඉස්මතු කරගන්න පුළුවන්. තරුණයන් ගැන කතා කරද්දි. අපේ රටේ තරුණයෙක් වෙච්ච එක මහා පාපයක් වෙච්ච කාලෙකුත් තිබ්බා. එක් දහස් නව සිය හැත්ත එකේ තරුණ කැරල්ලදිත්. අපේ රටේ තරුණයන් සිය ගානක් රටට අහිමි වුණා. තරුණ කැරල්ලක්කිවට ඒක මෙහෙයවපු හැමෝම! නොම්බර එකේ තරුණයන් කියලනම් කියන්න බැහ. හැබැයි. වැඩට බැස්සේ තරුණයෝ මැරුුණෙත් තරුණන්න කොල්ලො කෙල්ල එක තමයි තරුණකම කියන්නේ. තරුණ කාලදී කොල්ලො කෙල්ලොුන්ව උසිගන්වන්න ලේසි. මොකද හිතේ නලියන්නේ. ඇගේ දඟලන්නේ තරුණන්න ජවයත්තෙක්ක ඇතිවෙච්ච රඩිකල්කමක්. අන්නේ රඩිකල්කම ප්‍රයෝජනට අරගෙන තමයි. රෝහණ විජේවීර උන්නහේ හැත්ත එකේ කරන්න බැරිවෙච්ච වැඩේ අසූ හත අසු නවේ කාලදි කරන්න හැදුවේ. හරිමල් වයේ තරුණෙක් නොවෙච්ච, රෝහණ විජේවීර කතා කළේනම් තරුණයන්ට. ඇතුවේ තරුණයන්ගේ මොලේටයි හදවතටයි. අන්තිමපතිඵලය වුනේ හැට දාහක් විතර කොල්ලො කෙල්ලෝ නිස්සාරනයේ මියදිච්චක. නටපු තොයිලෙකුත් නෑ? බෙරේ පලුවකුත් නැහැකිවෝ වගේ කරපු විප්ලවයකුත් නෑ! දිනාගත්ත රටකුත් නෑ උනේ අහිංස කොල්ලො කෙල්ල ටිකක් මේ ට අහිමිවෙච්චි විතරයි තරුණය කියන්නේෙ හැමවෙලායම. ඇගේ ලේ රත් කරගෙන ඉන්න කොට්ටාසයක්. තරුණාව ෆෝම් කරන එක ලේසි. එහම කරලා ටාගට් එකක දවාන්නත් ලේසි. ඒම දුවවෙලා ටාගට්ික වැරදුනාම වරද යෞවනයාග පිටේ දාහලත් අපේ උන්දලා හරි දක්ෂයි. සමහරක් කියනවා අපේ තරුණ පරම්පරාව වල්වැදිල කියලා. අරමුණක් ඉලක්්‍යයක් නැති පරම්පරාවක තැනට අපේ තරුණයක් පත්වෙලා කියලත්, තරුණකම පහුකරපු වැඩිහිටටික චෝදනා කරනවා. හැබැයි නිකමටවත් හිතුවද ඒ කොල්ලොකිල්ලු ටික වල් වැදන්න පාරකැපුේ තමන්ගේ තරුණ කාලිද කියලා. තරුණකම කියන්නේ! තරුණ වයස කියන්නේ නහයට අහන් නැති වයිසක්. ඇ ලේම හිතෙන්නේ තමන් හරි කියලා විතරයි. ඒකටත් හේතුව වැඩිහිටිය තරුණයට හරි මඟ පෙන්නන්නේ නැතියක. අද අපේරටේ තරුණාව ගත්තාම යව්මනත්වය ගැන කතා කලාම ඇත්තටම දැනෙන්නේ පුදුම දුකක්. තරුණයන්ගෙන් බහුතරයකටම අද තමන් ගැනම විශ්වාසය නැතිවෙලා තියෙනවා. අරමුණක් ගැන හිතන්නවත් වෙලාවක් නැතිවෙලා තියෙනවා. කරන්නේ මොකක්ද යන්නේ කොහේද කියලා ඉලක්කයක් නැතුව, නූල කැඩන සරුන්ගලයගේ ඔහේ පාවිින්න තත්ව්‍රයටට ? දට තියවා හැබැයි ඒකට වග කියන්න ඕනි තරුණය නෙවෙයි නේද. මෙ සමාජිය මෙහෙවන නීතිරීති හදන ප්‍රතිපත්ති සම්පාධනය කරන රට ඉදිරියට ගෙනයානව කියලා දාහක් පොරොන්දු දෙන දේශපාලනඥන් නෙවෙයිද. අපට ඉතිහාසය තුළම වැඩිම රැවටීමට ලක් පිලාතියෙන්නේ වෙනින් කවුරුත් නෙවෙයි තරුණයා. සුද්දා අපෙන් නිදහස් වෙලාගිය දවස්ස ඉඳලම අපි හිතුවේ හෙව්වේ නිදහස මොකක්දද කියලා. සුද්ද අපට දීලලාගේයා පාර්ලිමිින්තුවක්. ද ක්‍රමයක් එඒත් චන්ද ක්‍රමයයක්ත් එක්ක ගොඩක් දිනෙක් කිව්වේ. රට ගෙනියන්න තරන්න පරම්පරාව රට භාරගන්න ඕනිේ කියලායි. නායකත්වයට එන්න ඕන කියලායි. තරුණයක් කියන්නේ රටේ බලය කියලායි. චන්දි දවස් වල ස්ටේජ්වලින් ඇහෙන්නේ. ගමේ ප්‍රශ්න විසඳන්න ගමේ තරුණයක් දිනවමු කියලා පෝස්තර් ගානවා. හැබැයි නම ගම ඇහුවම හොඳටම දන්නවා. ඒ කියන්නේ මීට අවුර දුත්තියකට හතලියකට කලින් තරුණෙ ගැන කියලා. න්ද දෙනකොටයි දන්නේ තරුණෙක් කියලා කිව්වට. ඒ හාදයා හැටක් හැත්තෑවක් වෙන තරුණෙක් කියලා. ඉති හාසයම වුණේ ඕක. හැට පැනපු උන්දලත් යෞව්වනටයුතු ඇමතිකම් දරපු රටක් මේක. තරුණ ප්‍රතිපත්ති හදන්නේ හැට පැනපු උන්දලා එකතු වෙලා. ඒ උන්දල දිහා බැලුහම ෝකෙත් එක්කතියා තරුණයාගේෙසි දුම්පැතුම් එක්වත් අ අපබ්ඩේට් වෙච්ච උන්දල නෙවෙයි. ඔහේ යන්නම් වාලට නාකිවෙච්චාය. මගේ කොලු කෙලි ල ෙල්ලඳදන්න ැරිවෙච්ච නිසා දැන් ඉන්න කොල්ලු කෙල්ල එක් වෛරයයි කේන්තියයි ක්‍රෝධයයි ඉරිසියාාවයි එක්ක ජීවත්තනාය. ඒ උන්දල තමයි අපේ රටේ තරුණයාගේ අනාගතය ගැන සැලසුම්හදන්නේ. ප්‍රතිපත්තියදන්නේ. ඉතිං හරි අයිද රටකට අනාගතය ගැන තීරණ ගන්නකොට, තරුණයා නැතුව ඒ ගන්න තීරණවල කිසිම වැඩක්තිේෙනවද. අද මේ ජාත්‍යන්ත්‍රට තරුණ දිනේදිවත්. අපේ රටේ කොල්ල කෙල්ලන්ගේ තරුණකම අහවරවෙන්න කලින් ඒ කොල්ලු කෙල්ලන්ට ඩක් කරලන්න පුලුවන් ක්‍රමයක් හැදෙනවනක්. ඒක තමයි වටේ වාසනාව වෙන්නේ. හැබැයි එකම එක බලාපොරොත්තුවක් තියෙනවා. ඉතිහාසේ පුරාම වැඩි වශයෙන්ම. අපේ රටේ තරුණ ඇමතිවරුණේ කොල්ලු කෙල්ල කියන විදිහට හොඳම ගණයේ චමින්දලා. හැබැයි වාසනාවකට වගේ දැන් වටේ තරුණ ඇමතිකම භාර වෙලා තියෙන්නේ. හොඳට හයිහත්තිය තියෙන දුවල පැනලා වැඩක් කළගන්න පුළුවන් හොඳම තරුණයකුට. එනිසා අද මේ ලෝකයාගේ තරුණ දිනේද? අපේ රටේ තරුණ ඇමති නාමල් රාජපක්ෂවත්. තරුණයන් වෙනුවෙන් හරිම එලක්කයකට හරිම වැඩපිළිවෙලකට හරිම විදිහට වැඩක් පටන්ගන්නවනක්. ඒ තමයි අද ජීවත්වෙන තරුණයාගේ වාසනාවන්තකම. තරුණ ඇමති නාමල් තරුණයෙක් විදිහට, තරුණයන් වෙනුවෙන් හරිමදේ කළොත්. ඇමති නාමල් හැට පන්න දවසට, ආපස්සට හැරල බලනකොට පුද්දුම සතුටක් දෙනේවි. මම රටයම අනාගතය භාරගන්න ද කොල්ලො කෙල්ලොටික් බී කරන්න නායකත්වය දුන්නා නේද කියලා. අතත් විපරම පිටපත සුධර්මන් වදලිය ගොටගින්.